දකමිය පත්තරේ මෙන්න මේ දියත් දාලා තිබෙනවා ලැජ්ජා බය ඇති අයකුණන් කතාව නිවැරදි කරන්න ඕනේ පොහොට්ටුවේ වැඩට අත දාන්න විමලට කිසිම අයිතියක් නැහැ මේ වගේ අපි දක්කමේ පත්තර වල එහෙම තියෙනවා එනවා ඇත්තෙන්ම මේ වාගේ දෙයක් ප්‍රකාශ මේක කියලා තියෙන්නේ කවුද පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයායි පින් මන්ත්‍රීවරයා මේ කියලා තියෙන්නේ කොඩිම කියනවනේ එතකොට මම එතුමාට කියන්න කැමති මම මේ කාටවත් අගතිව කතා කරනව නෙමෙයි මම එතුමාට කියන්න කැමති පොහොට්ටුව නම දැම්මේ පස්සේ පොදු සංවිධානයක් ගොඩනගන්න ඕනේ කියලා පොදු සංගත ගොඩනගන්න ඕනේ කියලා යෝජනාව ආවෙත් අභයාරාමී ඔය කවුරු කොහොම කෑ ගැහුවත් ගමයා ඉපදුනේම් පස්සේ නමක් දැම්මේ ගමයා කලින් ඉපදුනේ පස්සේ මේ නමක් දැම්මේ නමුත් අද මේ නම දාන්න ඉස්සෙල්ලා මං හිතනවා විමල් වීරවංශ මහත්මයාදු හතර පහ දිනක් එකතු වෙලා මේ ශාලාවේ සාකච්ඡා කළේ මේ පළවෙනි සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ මහින්ද සුළඟ කියලා නුගේගොඩ මොකද ඒක සමරකෝන් ක්‍රීඩාංගණයේ තිබ්බේ නුගේගොඩ එතකොට ඊට ඒ පැත්තෙන් මලීරුවන් ප්‍රමත්තල කන්න මහින්ද සුළඟෙන් මේ රට යනවා අනිත් ගෞරව කඩන්න උත්සාහ කරනවා අනිත් පැත්තෙන් පැවිදි හඬ ඇතුළු තව ජාතික සංවිධාන එකතු වෙලා කටයුතු කරනවා එහෙමනම් එදා අපි මේවා ගොඩනගන වෙලාවේදී මහින්ද සුළඟේ වෙලාවේදී විමල් වීරවංශ කර්මාන්ත වර්තමාන කර්මාන්ත ඇමතිවරයා ගෙන ගිය හඬ මේ රටේ අස්සක් මුලක් නෑරම පැවතුණා. එතුමාගේ හඬ අනිත් එක අපේ ගම්මන්පිලාගේ කීප දෙනෙක් එකතුනා මේ වැඩේට. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා නම් අත්පද මේ අත දාන්න විමල් වීරවන්තට අයිතියක් නැහැ කියලා කියනවනම් මං එතුමාගෙන් අහන්න කැමති කවුද මේකට අත දාන්න කැමති එක්කනා කියන මං අහන්න කැමති අපේ සාගර කාර්යවස මන්ත්‍රීවරයාගෙන් නමුත් මන්ත්‍රීතුමනි අද ඔබතුමා හරි පාර්ලිමේන්තුවට ගිහිලා චිත්තයකින් පාර්ලිමේන්තුවේ ජනතා කැමැත්තෙන් නෙමෙයි චිත්තයකින් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අද මේ වාගේ ආඩම්බර වදන එහෙම නැත්නම් සදාචාරාත්මක නොවන මේ වචනයන් ප්‍රකාශ කරන්නට ඔබට ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟ පැවිදි හඬක් කියන එක අමතක කරන්න එපා අවයාරාමි පෝට්ටුවේ ලේකම්තුමනි ඔබතුමාලාගේ හිත්වල මොන මොන අදහස් දේවල් තිබුණත් අපි දන්නේ නැහැ මොනවද තියෙනවද කියන කියන්න මේ ආණ්ඩුව බඩේට පත් කරන්න ජනාධිපතිතුමා මේ තැනට ගේන්නට ක්‍රියා කළ නායකයෙක් තමයි අපේ විමල් වීරවන්ත වර්තමාන කර්මාන්ත අමාත්‍යවරයා මේ හැම එකකටම මුල තමයි අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හිටපු ජනාධිපතිමාගේ අර සළු පොටේ එල්ලිලා මේ කවුරුත් ජයග්‍රහණය කළේ එතුමා විදිහත් නూరణම් මේ කාටවත් ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. අද මේ රටේ ජනතාව දේවප්පෙන් සලකන්නේ කෘතවේදීත්වයෙන් සලකන්නේ මේ රට ගොඩගත්ත මේ භයානක තත්ත්වෙන් ඈත් කරලා මේ රට ගොඩගත්ත එකම නායකයා එකම ජනනායකයා ජනතාවගේ හදවතින් ඈත් නොවන එකම නායකයා මහින්ද රාජපක්ෂ කියන එක අද මේ රටේ ජනතාව පිළියෙලන් අවසානයි. එහෙමනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බලය පාවිච්චි කරමින් එතුමාගේ සුළඟේ මහින්ද සුළඟට එකතු වෙලා මේ එකතු වෙච්ච පිරිස අද ඒ සුළඟ සත්‍යමත් කරන්න උදව් උපකාර කර මිනිස්සුන්ට අත දාන්න අයිතියක් නැහැ කියලා කියනවනම් අපි බොහොම පැහැදිලිව අපි වගකීම අහන්න කැමතියි.
සාගර කාර්යෝසන ලේකම් තුමනි ඔබතුමා පොහොට්ටුවේ ලේකම් බව ඇත්ත ඔබතුමාට බලයක් තියෙනවා ඇත්ත නමුත් බලය අනිදිරිද පාවිච්චි කරලා මේ රට ගොඩ ගන්නට මේ රට දියුණු කරන්නට මේ ජනතාව නිදහස් කරගන්නට ජනතාව හඬකට මේ එකතු වෙලා කතා කරපු මේ විමල් වීරවංශ මහත්තුරුවාගේ අයට මෙහෙම ඔබතුමාලා අයිතියක් නැහැ කියලා හදාචාරාත්මක නෝන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපට සිද්ධ වෙනවා මේවට විරුද්ධව කටයුතු කරන්න අපේ මන්ත්‍රීවරණි මූලික මේ මූලික අපි තමයි මූල වෙලා තිබෙන්නේ මූලස් ප්‍රාණියත් අභයාරාමයයි අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මොකද්ද අභයාරාමයක් නැත්නම් පොහොට්ටුවක් නැහැ කියන තර්කය එතුමා ළඟ තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනා හිටපු ජනාධිපතිමාගේ සලිපොටේ එල්ලිලා ඇවිල්ලා අද මේ යම් යම් ප්‍රාණවත් වචන දේශනා කළත් යම් යම් දෙනා දෙසුවත් මං හිතනවා අපි ඒවා අනුමත කරන්නේ නැහැ මෙන්න මේ නිසා අපි මුළුමනින්ම පොහොට්ටුවේ වැඩට අත දාන්න විමලට කිසිම අයිතියක් නැහැ කියන මේ බලධාරීන්ට අපි වගකීමකින් යුක්තව කියනවා ඔවගේ සදාචාරාත්මක නොවන වචන දරබ්බර වචන කරණීමේ සූත්‍රිය ප්‍රගල්ප කියලානේ ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නැතුව මේ රට එක්සේසත් කරලා ගෙනියන්නට අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තිය දෙන්න කියන එකයි අපි කියන්නේ පොහොට්ටුව පිපුණෙත් අභයාරාමෙන් සමහර විටක මේ වගේ දෙනක පරවෙන්නත් පුළුවන් අභයාරාමෙන් ඒක අපි අමතක කරන්නේ නැහැ කවදාවත් breaking.lk